अपे रेसीपी सिंगल मगे यूट्यूब नालिकावट उपसीलो देना सादरें पिलिगन्नवा अद मंग अदान्याने रसवत केक एकक मे केक एक अदान्या बटर पिटी बित्तर मुकुत नतुवा बिस्कट वलिन मे केक एक कोहमद अदान्या कियला बलमु मम मे चॉकलेट बिस्कट ग्राम 400ක් අරන් තියෙනවා මේක डबल बिस्कट එක ඒකම උතරවලා නිවාගත්ත කිරිකෝප්ප භාගයයි बेकिंग पाउडर तेयंदी भागयाई बेकिंग सोडा तेयंदी भागयाई मुलिम मम मे बिस्कट टिक होंदट पाउडर करगन्नोने मम मे वगे ग्राइंडर एकट दाला पाउडर करगन्नवा ग्राइंडर एकक नेति केनेक नम अपि वेनत क्रमयक मम पेन्नन्नम कोहमद पाउडर करगन्ने कियला मे वगे हुंदट पाउडर करगन्नोने मे वगे ग्राइंडर नत्ना मे वगे शॉपिंग बैग अरगेन एक अतुलट मे वगे बिस्कट टिक दागन्न मे वगे चपाती अदन मेवक तीयनवना पुलवा मेकें पोड़ी करान्न मेकात नतिना अपीट पुलवन वंगिडी अरगेन वंगिडी वंदट मे वगे पोड़ी करगान्न पुलवान वंदट बिस्कट टिक पाउडर वेन्न ओने मे केक एक अरिम लेसी ए वगेम अरिम रसाई मेकट अभी बित्तर पाम पिटी अवन्ने का आवश्यकता है मम पेन्नन्न कोहमद हदन्ने कियला मे वगे बिस्कट टिक अभी कुडु करगमु दैन मे पाउडर करगत्त बिस्कट टिक अभी भाजनेकट दागमु फ्रेश मिल्क नतिनम ओबट पुलुवन मेसेंदक पुरवल मेसेंदक किरिपिटी अरगेन एकट उनु अत्र कोप्प भागयक दाला मिश्र करला निवुनट पस्से मेकट भाविता करन्न पुलुवन मम दैन बेकिंग पाउडर टिक एकतु करगन्नवा एकम बेकिंग सोडा अपि दैन मेक हुंदट मिश्र करगमु मे वगे विस्क एकक तियेनवा नम मिश्र करन्न नैतिनम प्रश्नयक नै अपि सामान्ययेन मे सैंदक अरगेन मेक मिश्र करगमु मे वगे मे सैंदकिन मिश्र करगन्न नैत्नम मे वगे गैरुप्पुवक् करी अरगेन अपिट मिश्र करगन्न पुलुवन අපි නිතරම කෑම අදද්දී මම උත්සාහ කරනවා ගෙදර අපි මුළුතැන් ගෙයි තියෙන භාණ්ඩ භාවිතා කරලා කොහොමද කෑම අදන්නේ කියලා ඔයාලට කියා දෙන්න. දැන් මං කිරි ටික එකතු කරගන්නවා. මං දැන් මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේකට මට මේ කිරි කෝප්පේ මදි වුණා. මම තව මේ සෑඳි දෙකක් किरी एकतु कोरा ए वीडियो का रेकॉर्ड वेलाना दैन मे गानट अभी मिश्र कराट पस्से अभी केक अदने बाजनेट बटर चुट्टा तवरगान एक पाम पिट्टी चुट्टा कुत्त तवरगान इतकोट एक मिनट में केक गेलवीलाइनवा मेक अभी अवन का कवशन मंग मेकअप कोमद बेक कर गाने अवन का नेतुआ किए ने मे एक मे वीडियो के विस्तर हेतु आलट किए देना अनेक मे दवास वाले अंदरी नीति तीन सापी टेलिए अन्न बै गेदर पोड़ कट्टी इन थिंग आलट मनारी कन्ना आसाती समार लमाई गुड़ा कासा के मकान ई थिंग आपीट ये द्रव्य एम दे अम्म गान एलियट यान विधियाने मे वगे बिस्कट पैकर दे कान आपीट पुलवांग रसवत केक खदा गान अभी मे वगे चुट्टा मेम तट कर गोने දැන් කොහමද මේක අපි බේක් කරගන්නේ බලමු අවන් එකක් නැතුව මේ වගේ ඇතුලියකට වතුර දාගන්න ඒකට පුළුවන් නම් ඔබ ගාව තියෙනවා නම් මේ වගේ සිල්වර් නැත්නම් ඇලුමිනියම් කෝප්පයක් ඒකට තියලා ඒ කෝඩින් කේක් එක තියලා මේ වගේ ස්ටීම් එකේ කේක් එක තම්බ ගන්න
මේ වගේ වහලා තියන්න ඕනේ මම තවත් ක්‍රමයක් කියලා දෙන්නම් මේ gedere වංගෙඩිය ඔබට සිල්වර් කෝප්පයක් නැතිනම් මේ වගේ වංගෙඩිය තියාගන්න හැබැයි මේ ඇතිලියේ චුට්ටක් උසමදී ඔබ ගන්නකොට චුට්ටක් උස ඇතිලියක් ගන්න වංගෙඩියක් නැත්නම් ඔබට පුළුවන් ගඩොල් කැටයක් හරි තියාගන්න එමත් නැතිනම් මේ වගේ බත් පෙරන එකක් ඇති ඒක තියලා මේ වගේ අපිට කේක් එක තඹ ගන්න පුළුවන් විනාඩි 30 35 අතර කේක් එක මන් තඹ ගත්තා දැන් බලමු අපේ කේක් එක තැඹිලාද කියලා කේක් එක දැන් හොඳටම තැඹිලා තියෙන්නේ අපි දැන් කේක් එක මේ වගේ පිඟානකට මාරු කරගමු දැන් මං කේක් එක බටර් පාම් පිටි බිත්තර ඔවන් එකක් නැතුව කේක් එක රෙඩි කරගත්තා දැන් මං කියූ විදියටම කේක් එක හැදුවා දැන් මම මේක ඔබට අවශ්‍ය නම් විතරයි මම මේකට උඩින් පොඩි චොක්ලට් ක්‍රීම් එකක් වගේ අදලා දානවා ඒකට මම කිරි කෝප්ප භාගයක් ගන්නවා කොකෝවා පවුඩර් කෝප්ප කාලක් ගන්නවා බටර් මේ සෑන්දක් ගන්නවා ඒ වගේ ආමන්ඩ්ස් තියෙනවනේ මේ වගේ පොඩියට කපලා ගන්නවා දැන් මං මේ චොක්ලට් ක්‍රීම් එක අදා ගන්න කිරි කෝප්ප භාගය එකතු කර ගන්නවා ඒ එක්කම කොකෝවා පවුඩර් එකත් එකතු කරලා මේක දැන් හොඳට මිශ්‍ර කරලා මම මේක හොඳට අඩු ගින්දරේ හොඳට රත් කර ගන්න ඕනේ මේ කොකෝවා පවුඩර් එක මිශ්‍ර වුනේ නැහැ කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ අපි මේ කිරි එක රත් කරද්දී මේ කොකෝවා පවුඩර් එක නිකම්ම හොඳටම මිශ්‍ර වෙනවා දැන් අපි ගින්දර අඩු කරලා මේ මිශ්‍රණය හොඳට රත් කර ගන්න ඕනේ රත් කරන අතරතුර අපි හොඳට මිශ්‍ර කර ගන්න ඕනේ මේක චුට්ටක් උකු ගතියක් එනකන් මම මේ අවස්ථාවේ බටර් එක එකතු කර ගන්නවා ලුණු නැති බටර් එක ගන්න ඕනේ ඔබට කැමති නම් මේකට නෙස්කැෆේ තියෙනවා නම් තේ ඇඳි කාලක් විතර එකතු කරොත් මේක ගොඩක්ම රසයි ඒ වගේම හරිම සුවඳත් එක්ක අපි මේ වගේ හොඳ උකු ගතියට එනකම් මේ මිශ්‍රණය අදාගමු දැන් බලන්න අපේ මේ මිශ්‍රණය ලෑස්ති මම දැන් ලිප ඕෆ් කරගන්නවා අපි මේක නිවෙන්න කලින් කේක් එක උඩට දාන්න ඕනේ නැත්නම් නිවුණාට පස්සේ මේක හොඳටම තික් ගතියක් එන නිසා අපි දැන් මේක කේක් එක මතට දාගමු මේ වගේ කේක් එක උඩට මම වක් කරගන්නවා ගොඩක් නිවුනම මේක වක් කරගන්න අමාරුයි තවත් උකු වෙන නිසා අපි චුට්ටක් රස්නේ තියෙනකොට මේක කේක් එක උඩට දාගමු දැන් මං මේක උඩට කපලා තියාගත්ත ආමන්ඩ් ටික එකතු කරගන්නවා. ඔබට පුළුවන් නම් කජු නැත්තම් වේලිච්ච මිදි ඒ වගේ දෙයක් භාවිතා කරගන්න පුළුවන්. දැන් අපේ රසවත් චොකලට් කේක් එක ලෑස්ති. ඔබත් මේ වගේ gedara අදලා බලන්න. නැවත මේවන් රසවත් රෙසිපියකින් ඔබ අමුවනතුරු ඔබ සියලු දෙනාට සුබ දවසක්.